මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇත්තමා ඔබතුමා දන්නවා මේ වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් මේ විචක්ක වෙන බාධා කරන්න එපා ගරු මන්ත්‍රීතුමල්ලා විනීතව හැසිරෙන්න ඊයේ දැක්කනේ කට්ටිය හැසිරෙච්ච විදිය වගාවන්ට සිද්ධ වුණා. එතකොට ඒක මේ ඇමතුමා ඒ විශේෂයෙන් කුඹුරු ගොවිතැන් අක්කර 52000ක් විතර හානි වෙලා තියෙනවා. ඒ වගේම මේ එළවලු සහ වෙනත් ඒවා අක්කර 10000කට වැඩිය මම දන්නේ ඒක තක්සේරු කරාද කියලා මේ හානි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හානි සිද්ධ වුණු අයට ආණ්ඩුවක් විදියට එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදියට ඔබතුමාලා වන්දි ගෙවීමේ ක්‍රමයක් හරි එහෙම නැත්නම් මේ හානි පූර්ණය කිරීම සඳහා අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ අතුරු ප්‍රශ්නයට අනුව ලංකාවේ දැනට අක්කර 51479ක් වගහානි වෙලා තිනවා ඊයේ දවසේ වෙනකොට. ඊළඟට මෙතනදී වී පමණක් අක්කර 51055ක් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් අනිකුත් භෝග හානි වෙලා තිනවා නියගෙක්. ඒ වගේම රජයක් හැටියට වී මිරිස් බඩිනුගු ලොකුලුණු අර්ථපාල් හා සෝයා මේවා ස්වයංව රක්ෂණය කරලා තිනවා ගොවින්ගේ මුදලක් අය කරගන්නේ නැතුව. ඒ නිසා මේ සියල්ලට වන්දි ගෙවන්න අක්කරයකට රුපියල් 40000 බැගින් නැත්නම් හෙක්ටයාරකට එකකට රුපියල් ලක්ෂය බැගින් දෙන්න සැලසුම් කරලා අද කෘෂි කර්ම අමාත්‍යාංශයට අදාළ කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු කරගෙන යනවා. දැනට සංගණනය කරලා තියෙනවා. දැනට වාර්තා වෙලා නැහැ කිරිනොච්චිය සහ යාපන දිස්ත්‍රික්කයේ පමණක්. එබැවින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර 15352යි මහව රක්ෂණ මණ්ඩලයට අයිති අක්කර 9295යි. ඒ වගේම උඩවලව අක්කර 14667යි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 1892යි. ඒ වගේම පුත්තලම අක්කර 1230යි. මේ විදිහට හානි වෙලා තියෙන සියල්ලටම වන්දි ගෙවන්න ලෑස්ති කරලා තියෙනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න. දෙවෙනි අතුරු ප්‍රශ්නේ මේ ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා දන්නවා ලෝකයේ ආහාර අපනයනයේ අපනයන කරන ප්‍රධාන රටවල් ඒ සඳහා සීමාවන් පනවලා තියෙනවා. එතකොට අපි රෝහණ බණ්ඩාර මන්තුමත් මතු කරා මේ ප්‍රශ්නේ අහන්න කියලා. දැන් ඒකෙදි ඔබතුමා දන්නවා දැන් අපිට වගාහානියක් එක පැත්තකින් සිද්ධ වෙලා තියෙනවා, අනිත් පැත්තෙන් ආහාර ආනයනය කර ගැනීමේදී අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. මේක දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න ඕනේ විශේෂයෙන් මේ සත්ව ආහාරවල මිල ඉතාම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාලා බඩඉරිඟු ආනයනය කිරීම සඳහා යම් අවසරයක් දීලා තියෙනවද? ඒ වගේම මේ සත්ව ආහාරවල මිල අඩු කිරීම සඳහා විශේෂයෙන් බිත්තර නිෂ්පාදකයන් සහ අනිකුත් නිෂ්පාදනවල මිල අඩු කිරීම සඳහා මොකක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මොසමීල් මන්ත්‍රීතුමාගේ අතුරු ප්‍රශ්නයට පිළිතුර විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දැඩි අවධානයක් අමාත්‍යාංශයකට යොමු කරලා නියගය හා සම්බන්ධ ඉදිරියට ගන්න ඕන ක්‍රියාමාර්ග විශේෂයෙන් බිත්තර වී වගා කරන්න ලබා දීම ආදී වශයෙන් සැලසුම් සහගත නැවත ඊගාව කන්නේදී මහ කන්නේදී වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඊට අමතරව මෙතෙක් සහල් සත්ව ආහාර වෙනුවෙන් භාවිතා කරන්න තිබිච්ච අවස්ථාව වෙනස් කරලා සම්පූර්ණයෙන්ම මිනිස් පරිභෝජනයට පමණක් සහල් ආනයනය කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. ඊගවට එතුමාගේ වෙච්ච සත්ව ආහාර පිළිබඳව ප්‍රශ්නය ගත්තහම විශේෂයෙන් ලංකාවේ ප්‍රෝටීන අවශ්‍යතාවය වෙනුවෙන් අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවා මේ වන විට සත්ව ආහාර ආනයනය කරන්න ආනයන කරුවන් සහ ලියාපදිංචි සංගම්වලට ලබා දෙන්න කැබිනට් තීන්දුවක් අරගත්තා. එතනදී තීරුබදු සහන බඩිනගු කිලෝ එකට රුපියල් 25 75 තිබිච්ච එක රුපියල් 25 දක්වා අඩු කරන්න. ඒ වගේම මේකට හේතුව බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදකයන් එකඟ වෙලා තියෙනවා මිල අඩු කරන්න. සත්ව ආහාර ආනයනය කරන්න අඩුවට දුන්නොත් සහන දුන්නොත් මිල අඩු කරන්න. මස් කිලෝ එකක් රුපියල් 100කින් අඩු කරන්න ඕන එකඟ වෙලා. ඉතින් මේ කාරණාවත් එක්ක සැලකිල්ලට අරගෙන මේ කැබිනට් තීන්දුවට අදාළව විශේෂයෙන් සත්ව ආහාර පනත සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ස්වාධීන කමිටුවක අධීක්ෂණය යටතේ
විශේෂයෙන්ම මේ සත්ව ආහාර බඩෙනු ගානනය කරන්න නිෂ්පාදකයන්ට 70%කුත් ඒ වගේම ආනයනය කරන්නන්ට 30%කුත් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන එකත් ආනයනය කරන අය සුළු සත්ව පාලනය නිරත වෙලා ඉන්න ගොවියන්ට ලබා දෙන කාරණාවත් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඍජුව අධීක්ෂණය කරන්න කටයුතු කරනවා. ඒත් එක්ක විශේෂයෙන් මේ බඩිරිඟු වෙනත් කාරණාවල් සඳහා යොමු නොකරනත් ඒ ස්වාධීන කමිටුව වගකීම බාර අරගෙන තියෙනවා. හරි. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 3 කරු